අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක්. අපි කතා බහ කළා ඔබ මේ වෙලාවේ පාසල් නිවාඩුවට ගෙදර ඉන්න ගමන් ගෙවත්තට එන කුරුල්ලන් නිරීක්ෂණය කිරීම සඳහා විනෝදාංශයක් හැටියට ඔබව උනන්දු කරන්නට මම පුංචි උත්සාහයක් ගත්තා. මේ සඳහා අපි අවශ්‍යයි කියලා අපට හැඟුණා උපකරණ දෙක. එකක් තමයි දුරදක්නියක් නැත්නම් බයිනෝ එකක්. ඊළඟට අපි කුරුල්ලන්ගේ විස්තර අඩංගු කුඩා අත්පොත. අද දවසේ අපි විශේෂයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද බයිනෝ කිලෝ එකක් එමත් නැත්නම් දුරදක්නියක් අපි මිලදී ගන්න සහ අපේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි කොහොමද අපි මේ තෝරගන්නේ කියන එක පිළිබඳව තමයි අද මම ඔබට යම් අදහසක් ඉදිරිපත් කරන්න යන්නේ. අපි දන්නවා වෙළඳ පොළ කියපුවාම වෙළඳ පොළේ විවිධ මාදිලිය විවිධ වෙළඳ නාමයන් යටතේ උපකරණ රසක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බයිනොකුලෝ එකක් එහෙමත් නැත්නම් මේ දුර දක්නියක් තෝරා ගැනීමේදී අපි පරිස්සම් විය යුතු වෙනවා. මොන වගේ එකක්ද අපට අවශ්‍ය, අපේ සීමා මායිම් මොනවාද, අපි විශේෂයෙන් මේකෙන් කරන්නට බලාපොරොත්තු වෙන දෑ මොකක්ද, ඔබ කුරුල්ලන් නිරීක්ෂණය කිරීමට නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා යොමු විය යුතු නිවැරදිම උපකරණය මොකක්ද කියන එක පිළිබඳ ඔබට අවබෝධයක් තිබිය යුතුයි. අපේ පියවි ඇස ගත්තම අපට ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙකෙන්ම ඔබ දකින අංශක 180ක කෝණය. එතකොට මේ 180 කෝණයෙන් අපි ඇස් දෙකකින් බලන නිසා අපිට පුළුල් පරාශයක් දකින්නට හැකියාව ලැබෙන අතර මේ හැම දකින වස්තුවක්ම ත්‍රිමාණ හැඩතල මතු කරලා බලා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. දැන් අපි පියවි ඇහෙන් අපි කුරුල්ලෙක්ව නිරීක්ෂණය කරනකොට අපිට දිස්වෙන පුළුල් කෝණය නිසා මේ කුරුල්ලාව ඉතාමත්ම කුඩාවට තමා අපට බලීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ කුරුල්ලගේ අපිට නිවැරදි වර්ණ, ඔහුගේ නිවැරදි විස්තර අපට ලබා ගැනීමේ හැකියාව අඩුයි අපි දැසින් බලනකොට, දුර දක්නියක් මිලදී ගන්නකොට. ඔබට මූලිකවම මේ පිළිබඳව වැටහීමක් ගන්නට නම් මෙහි සටහන් වෙලා තියෙන අංක පිළිබඳව ඔබේ දැනුම අවබෝධය තිබිය යුතු වෙනවා. 7 වැඩි කිරීම කියන දුරට වඩා 8 වැඩි කිරීම කියලා කියන එකේදී අපිට සමීප දර්ශනයක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. 10 වැඩි කිරීම කියනකොට අපිට ඊටත් වඩා කිට්ටු සමීප දර්ශනයක් ලැබීමේ හැකියාව තියෙනවා. මීටර 1000ක දුරක් අපි නිරීක්ෂණය කරනකොට ඒ එම දුර පිහිටි අපේ අරමුණ මීටර් 56ක් දක්වා ආසන්න දුරකට බලා ගැනීමේ ලංකර බලා ගැනීමේ හැකියාව තියෙන නිසා මේක 20 වැඩි කිරීම 50 යනුවෙන් සටහන් වෙලා තියෙනවා. එතකොට හුඟක් දුර ඈත තියෙන වස්තුවක් ලංකර බැලීමේ හැකියාව තියෙන බව තමයි මේ සඳහන් වෙන්නේ. දුර දක්නිය ඔබ දකිනවා මේ මුහුණට නැත්නම් ඩයමීටර් එක එහෙම නැත්නම් විශ්කම්බය තමයි ඒ විශාලාගයෙන් 47 හෝ 50 හෝ යන අක්ෂරයෙන් දක්වන්නේ. ප්‍රමාණයෙන් මේ කාචයේ විශාලත්වය වැඩි වෙන්න මේක අඩු ආලෝක තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වගේම අපිට ලැබෙන විස්තරවල වර්ණ විස්තර ඒ වගේම පැහැදිලිතාවේ තියුණුකම ගොඩක් දුරට ආරක්ෂා වෙනවා. මේ වගේ විශාල කාචයක මුහුණක් තිබ්බොත් දැන් මේ පිටිපස්ස කොටස ඔබට පේනවා ඇති. ඇහැ තියලා බලන එහෙනම් දර්ශන දක්නේ කියන කොටස මේ කොටසේ ඔයගලන්ට පේනවා. ඒකෙත් ප්‍රමාණයෙන් විශාල වුණ තරමට අපිට බලද්දී ආබාධයකින් තොරව නිරීක්ෂණය කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. නිරීක්ෂණය කිරීම සඳහා බයිනෝ එකක් අපි භාවිත කරනකොට අපි අල්ලන්නට ඕන මේ විදිහට අපි දකින අරමුණ පැහැදිලිව දකින්නට අවශ්‍යයි. ඒ නිසා
අපිට ඕන නාභිගත කිරීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් ફોකසින් කිරීමේ ක්‍රමවේදයක් තියෙන්නට ඕන. උඩට නිරලා තියෙන මේ කොටසේ වමට හෝ දකුණට එහා මෙහා කිරීමෙන් අපිට පුළුවන් අපි දකින අරමුණ පැහැදිලිව නාභිගත කිරීම නැත්නම් බලා ගැනීම පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවා. අපේ eyesight එකේ අපේ ඇහි පෙනීමේ දෝෂයක් මොන හරි තියෙනවා නම් ඒ දෝෂය નિවැරදි කර ගැනීම සඳහා මේක එහා මෙහා කරලා අපිට පුළුවන් සකස් කරගන්න අපිට පැහැදිලි දසුනක් බලා ගැනීම සඳහා සමහර අය උපැස් යුවලක් පළඳනවා නම් ඒ උපැස් යුවල සමග බැලීමේදී ඔබට ගැටලුවක් වෙන්නට පුළුවන්. එහා මෙහා කිරීමේ ක්‍රමයේ භාවිතා කරලා තමුන්ගේ ඇස් දෙක පිහිටලා තියෙන හැටියට මේක ඇඩ්ජස් කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් සකස් කර ගැනීම අවශ්‍යයි. අපි බොහෝ වෙලාවට මේ වගේ උපකරණයක් භාවිතා කරනකොට මේකේ කරපලදනාවක් තියෙනවා. ඒ හැම වෙලේම අපි කරේ එල්ල ගන්නට අවශ්‍යයි. බෙහෙවින් මේ දුර දක්නයක බර වැඩි වුණොත් ඔබට බොහෝ විට මේ බෙල්ලේ ආබාධ දැනනගින්න පුළුවන් දීර්ඝ කාලීනව. ඒ නිසා ලයිට් වේට් බර අඩු එකක් තෝරා ගැනීම තමයි වඩා යෝග්‍ය කියලායි මට දෙන්න පුළුවන් උපදේශය. ශ්‍රී ලංකාව වගේ රටවල අපි දන්නවා අපේ වාතයේ තියෙන ආර්ද්‍රතාවයේ එහෙමත් නැත්නම් මේ මොයිස්චර් ගතිය වැඩි නිසා විශේෂයෙන්ම මේ ඔප්ටික්ස් වලට එහෙමත් නැත්නම් මේ වීදුරු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට බොහෝ විට මේ වල පුස් බැඳීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙපැත්තේම තියෙන මේ ආවරණවලින් මේක අපි පාවිච්චි නොකරන අවස්ථාවල වහලා තබා ගැනීම තමයි යෝග්‍ය වන්නේ. ඒත් එක ඔබ දන්නවා මේවා නඩත්තු කිරීම වලට ගියාම මේවායේ අපි ආබාධයක් සිද්ධ වුණොත් මේවා ටික හදන්න අමාරුයි. මොකද මේවා ෆැක්ටරි වලින් අපි දන්නවා මේවා නිෂ්පාදනය කරන ආයතන ඉතාමත්ම වගකීමක් සහිතව තමයි මේ ඔක්කොම හැම කොටසක්ම සීල් කරලා තියෙන්නේ ඇතුලේ. ඉතින් අපිට මේවා ගලවලා ඇතුලට යනවා කියන්නේ අපිට මේ සීල් ඉවත් කරන්නට වෙනවා. එතකොට අපි මේක ඇතුලේ තියෙන මේ පුස් වගේ දා ඉවත් කරන්න උත්සාහ කරන්න ගියොත් නැවත අපි මේක සකස් කරලා ඉවර වුණාම අර අපි දකින කලින් දැකපු අර තිබිච්ච ස්මූත් ගතිය නැති වෙන්නට පුළුවන් පරිහරණයේදී. ඉතින් මම බොහෝ වෙලාට ඔබට කියන්නේ මේක ආරක්ෂා කරගන්නට ඕන තමුන්ගේ ඇස් දෙක වගේ ෆංගස් එහෙම නැත්නම් පුස් බැඳීම් වලින් අපි ආරක්ෂා කිරීම සඳහා තවත් අපි උපකරණයක් භාවිතා කළ යුතු වෙනවා. අපි ඩෙසිකේටරයක් එහෙමත් නැත්නම් සිලිකා ජෙලි දාපු බඳුනක් විශේෂයෙන් ඩ්‍රයි කැබිනට් එකක් පාවිච්චි කරන්න වෙනවා. විශේෂිත වූ රිදි කැබැල්ලක් භාවිතා කරලා මේ කාච පිරිසිදු කිරීම සඳහා විශේෂයෙන් අනුමත කරන ලද වෙළඳ පොලේ තියෙනා වූ මෙවැනි දියර වර්ගයක් අරගෙන මේ වගේ පුංචි පොඩ්ඩක් ස්ප්‍රේ කරලා නිරීක්ෂණය කටයුතු හමාර වුණාම අපිට පුළුවන් මේ වගේ බ්ලෝව බ්‍රෂ් එකක් ඒ කුලං බ්‍රෂ් එකක ආධාරයෙන් මෙහි තියෙනා වූ දූවිලි අංශු ඉවත් කරලා ඊට පස්සේ ක්‍රමානුකූලව බොහෝම හිමීට මේකේ අර දියරය තවරමින් සාමාන්‍ය ඇඟිල්ලක දවටලා මේ විදිහට මේක පිරිසිදු කරගෙන ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ක්‍රමානුකූලව අපි වහලා බැඳෙන පුස් මර්ධනය කරගන්න පුළුවන් එවැනි ආරක්ෂක ස්ථානයක තැන්පත් කිරීම. අද දවසේ අපි බොහෝ දුරට කතා කරා කුරුල්ලන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන මේ බයිනොකියුලර් එකක් එහෙම නැත්නම් දුර දක්නයක් අපි කොහොමද තෝරාගන්නේ, ඒ වගේම මෙහි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මෙවැනි උපකරණයක් කොහොමද අපි නඩත්තු කරගන්නේ ආරක්ෂා කරගන්නේ යන දෑ පිළිබඳව අපි පුංචි අවබෝධයක් ලබා ගත්තා. නැවතත් අපි දවසක හමු වෙමු මෙවැනිම විශේෂාංගයක් තුලින්. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝ.